විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයක් හරි කතිකාචාර්යවරයෙක් හරි වෙන්න කැමැත්තෙන් ඉන්න අය ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ නිසාම ඒ අයට ඒ සම්බන්ධයෙන් ගොඩක් ගැටලු මතුවෙලා තියෙනවා. ඒ ගැන සඳහන් කරලා කමෙන්ට් කරලා තිබුණා වීඩියෝස් කීපයකම. ඉතින් ඒ අයට ඒ සම්බන්ධයෙන් ඇති වුණ ඒ ගැටලුවලට පිළිතුරු අරගෙන තමයි අද මේ එපිසෝඩ් එකෙන් මං ආවේ. තෝරගත්ත පළවෙනි ප්‍රශ්නේ, විශ්වවිද්‍යාලයේ ස්ටාෆ් එකට, යුනිවර්සිටි ස්ටාෆ් එකට සිලෙක්ට් වෙන්න, යුනිවර්සිටි ඇකඩමික් කෙනෙක් වෙන්න, කතිකාචාර්යවරයෙක් එහෙම නැත්නම් කතිකාචාර්යවරියක් වෙන්න, ස්ටාෆ් එකට සිලෙක්ට් වෙන්න ෆස්ට් ක්ලාස් එකක් ඕනමද කියලා අහලා තිබ්බා. උත්තරේ තමයි ෆස්ට් ක්ලාස් එකක් ඕනම නැහැ. ඔයාට සෙකන්ඩ් අපර් එකකිමුත් ස්ටාෆ් එකට සිලෙක්ට් වෙන්න පුළුවන්. ඒත් මම ඔයාට කිව්වේ ෆස්ට් ක්ලාස් එකකට රෙඩි වෙන්න කියලා. වැඩිය හොඳට ඔයා දන්නවා මේ වෙනකොටත් කොයිතරම් ලොකු තරගයක් තියනවද කියලා යුනිවර්සිටි ස්ටාෆ් එකට එන්න. හැබැයි ඔයාට දැනට සෙකන්ඩ් අපර් එකක් නම් තියෙන්නේ, ඔයා දුක් වෙන්න ඕනේ නැහැ. ඔයා අයදුම් කරන්න විශ්වවිද්‍යාලයකට ඔයාගේ පර්ෆෝමන්සස් අනුව ඔයාව සිලෙක්ට් වෙන්න පුළුවන්. මොකද ෆස්ට් ක්ලාස් එකම විතරක් නෙමෙයි බලන්නේ යුනිවර්සිටි ස්ටාෆ් එකට සිලෙක්ට් කරගන්නකොට. දෙවනි ප්‍රශ්නේ, එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරපු කෙනෙකුට ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්ද? එහෙමත් අහලා තිබ්බා. ඒකට උත්තරේ ලෙක්චර් කෙනෙක් වෙන්න පුළුවන්. බාහිර උපාධියක් කරපු කෙනෙකුට බාහිර උපාධියකින් විතරක් නෙමෙයි ඊට පස්සෙත් ඔයා පශ්චාත් උපාධි කරනවා. ඒ වගේම ඔයා විෂය සම්බන්ධයෙන් වැඩ කරනවා. ඉතින් මේ දේවල් ඔක්කොම එකතු කරලා ඔයාට අයදුම් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල කතිකාචාර දුරයකට. ඊළඟට අහලා තිබුණා ජෙනරල් 3-year ඩිග්‍රී එකක් කරලා ඔයාට පුළුවන්ද කියලා ලෙක්චර් කෙනෙක් වෙන්න. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයකට සිලෙක්ට් කරගන්නේ ටෙම්පරරි ලෙක්චර් කෙනෙක් විදිහට 4-year ඩිග්‍රී එකක්, ෆස්ට් ක්ලාස් එකක්, එහෙම නැත්නම් ක්ලාස් එකක් එක්ක තියෙනවා නම් තමයි වැඩිපුර chance එකක් තියෙන්නේ එහෙම කෙනෙකුට. නමුත් අර විදිහම තමයි මම කලින් කියපු විදිහම තමයි ඔයාට පුළුවන් ජෙනරල් ඩිග්‍රී එකක් වුණත් තියෙද්දි ස්ටාෆ් එකට සිලෙක්ට් වෙන්න. හැබැයි මෙතනදී ඔයාගේ දක්ෂතාවය ගැන ඔයාට වගකීම ගන්න වෙනවා. ඔයා කොහොමද සබ්ජෙක්ට් එකට වැඩ කරලා තියෙන්නේ, ඔයාට මොනවද තියෙන එක්ස්පීරියන්සස්, ඒ වගේම ඔයා මොනවද කරලා තියෙන්නේ අමතරව ලෙක්චර් කෙනෙක් වෙන්න තියෙන අනිත් සුදුසුකම් ඔයාට මොනවද කියන එක ගැන ඔයාට සලකා බලන්න වෙනවා. හතරවෙනි ප්‍රශ්නේ, ෆොරින් යුනිවර්සිටි එකක එහෙම නැත්නම් ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඔයා ඩිග්‍රී එක කරොත්, ෆස්ට් ඩිග්‍රී එක කරොත් ඔයාට පුළුවන් ද ලෙක්චර් කෙනෙක් වෙන්න? ඒකටත් උත්තරේ ඔව්, ඔයාට පුළුවන් ලෙක්චර් කෙනෙක් වෙන්න. කිසිම ගැටලුවක් නැහැ. ඔයාට ඒ යුනිවර්සිටි එකේම ලෙක්චර් පෝස්ට් එකකට අප්ලයි කරන්න පුළුවන්. නමුත් මෙතනදී ඔයාට ඕනේ නම් රාජ්‍ය විශ්වවිද්‍යාලයක ලෙක්චර් කෙනෙක් වෙන්න, කතිකාචාර්ය දුරයක් ලබා ගන්න. ඔයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් සලකා බලන්න, ඔයාට ටිකක් හොයලා බලන්න වෙනවා ඔයා කරපු ඩිග්‍රී එක, ඔයා ඉගෙන ගත්ත ඒ ප්‍රයිවට් යුනිවර්සිටි එක, එහෙම නැත්නම් ෆොරින් යුනිවර්සිටි එක, අපේ UGC එකේ රෙකග්නයිස් යුනිවර්සිටි එකක්ද කියලා. සමහර ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා ඒගොල්ලන්ගේ නම තිබුණට ඒගොල්ලෝ UGC එකේ රෙකග්නයිස් නැහැ, එහෙම නැත්නම් ලියාව පදිංචි වෙලා නැහැ. ඒ නිසා ඔයාට සිද්ධ වෙනවා පොඩ්ඩක් හොයලා බලන්න මේ යුනිවර්සිටි එක ගැන විස්තර. පස්සෙනි ප්‍රශ්නය, මගෙන් අහලා තිබ්බා ලෙක්චර් පෝස්ට් එකකට වගේම ප්‍රොෆෙෂන්ෂිප් එකකට කොහොමද යන්නේ? ඒක කොහොමද ප්‍රයිවට් යුනිවර්සිටි එකකින් ඩිග්‍රී එකක් ගත්තොත්, ප්‍රයිවට් පෝස්ට් ග්‍රැජුවේට් කරලා ප්‍රයිවට් ෆස්ට් ඩිග්‍රී කරලා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්ද කියලා? ඒකට කියන්න තියෙන්නේ මෙන්න මේ උත්තරේ. ඔයාට පුළුවන් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න රෙකග්නයිස් යුනිවර්සිටි එකක ස්ටාෆ් එකකට බැඳිලා ඔයාට ඒ ඉස්සරහට යන්න පුළුවන් පාත් එක තියෙනවා නම්. සමහර යුනිවර්සිටිස් වල ප්‍රොෆෙෂන්ෂිප් එක දෙනවා, සමහර ප්‍රයිවට් යුනිවර්සිටිස් වල ප්‍රොෆෙෂන්ෂිප් එකට යන්න බෑ. ඒක නිසා ඔයා ඔයාගේ පාත් එක ගැන හිතලා ඔයා අයදුම් කරන විශ්වවිද්‍යාලය ගැන හොයලා බලන්න. ඊළඟට අහලා තිබුණා ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කරන්න ඕන සබ්ජෙක්ට්ස් මොනවද කියලා. මම හිතන්නේ මේක අහලා තිබුණේ ඕ ලෙවල්ස් එහෙම නැත්නම් ඒ ලෙවල්ස් කරන ළමයි වෙන්න ඇති, අවබෝධයක් නැති නිසා ප්‍රොෆෙෂන්ෂිප් එකට කොහොමද යන්නේ කියලා.
ඉතින් ඒ අයට කියන්නේ පාසල් කාලයේද ඉගෙන ගන්නකොට ඕලර්ස් ඒලර්ස් කරනකොට ඒවට අවධානය යොමු කරන්න ඔයත් පුළුවන් ඕනම සබ්ජෙක්ට් එකින් ඉස්සරහට යන්න. ප්‍රොෆෙසර් කෙනෙක් කියලා කියන්නේ ඔයා ඒ සබ්ජෙක්ට් එක හොඳට හදාරන්න ඕනේ. ඕනම සබ්ජෙක්ට් එකකින් වාට ඉස්සරහට යන්න පුළුවන්. ඒ කියන්නේ හිස්ටරි වෙන්න පුළුවන්, කෙමිස්ට්‍රි වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සයිකලොජි වෙන්න පුළුවන්, මීඩියා වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන භාෂාවක් වෙන්න පුළුවන්, ඉංග්‍රීසි වගේ දෙයක් වෙන්න පුළුවන්. මොකක්ම හරි සබ්ජෙක්ට් එකකින් ඔයාට ඉස්සරහට යන්න පුළුවන්. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊළඟට අහලා තිබුණා O-levels results බලපානවද ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කියලා. O-level results බලපාන්නේ ඇත්තටම A-level subjects තෝරගන්න. එහෙම නැත්නම් A-level stream එක තෝරගන්න. එහෙම නැතුව ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න නෙමෙයි. ඒ නිසා A-levels වල ඔයාට කරන්න තියෙන subjects, ඔයා කැමති subjects තෝරගන්න O-levels හොඳින් කරන්න. ඊළඟට A-levels වලට ඔයා කරන subjects අනිවාර්යයෙන්ම විශ්වවිද්‍යාලයේදී කරන්න ඕනේ කියලා එකකුත් නැහැ. ඔයාට පුළුවන් subjects තෝරගන්න. සමහර වෙලාවට ඔයා A-levels වලට කරපු නැති subjects කරන්න පුළුවන් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා. කොහොම වුණත් ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න O-levels අත් A-levels අත් බලපාන්නේ නැහැ. A-levels ඕන කරන්නේ විශ්වවිද්‍යාලයට select වෙන්න. ඉතින් මුලින්ම ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න කලින් ඔයාගේ O-levels A-levels කරලා විශ්වවිද්‍යාලයට යන්න ඔයා සූදානම් වෙන්න. විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ එතන හරියට ඉගෙන ගන්න. හරියට කාලය කළමනාකරණය කරගනිමින් විශ්වවිද්‍යාලයේ තියෙන සියලුම වැඩ කටයුතු හරියට කරලා ෆස්ට් ක්ලාස් එකක් අරගෙන ස්ටාෆ් එක සිලෙක්ට් වෙන්න බලන්න. ඒ අතරේ මං අර කලින් කියලා දීලා තියෙන වැඩ ටික හරියට කරන්න. මොකද ඔයාට අමතර වැඩ ගොඩක් අවශ්‍ය වෙනවා. විශ්වවිද්‍යාලයෙන් ෆස්ට් ක්ලාස් එකක් අරගෙන පළවෙනි උපාධිය අරගෙන ඊට පස්සේ ස්ටාෆ් එකට සිලෙක්ට් වෙලා එතන ඉඳන් උත්සාහ කරන්න ඔයාගේ කැරියර් එක හදාගන්න. අන්න එතනදී යුනිවර්සිටි ඇකඩමික් කෙනෙක් විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පාත් එක හරිම ලස්සනට පිළිවෙලට ස්ටෙප් බයි ස්ටෙප් ඉස්සරහට යන්න. ඉතින් ඊට පස්සේ කරන්න ඕන මොනවද කියන ටිකත් මං කියලා දීලා ඇති කලින් වීඩියෝ එකේදී බලන්න. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අය මගෙන් අහලා තිබ්බා සබ්ජෙක්ට් රිපීට් වුණොත් මොනවද කරන්න ඕනේ කියලා. සබ්ජෙක්ට් රිපීට් වෙන්නේ නැති වෙන්න වැඩ කරන්න. ගොඩක් වෙලාවට රිපීට් සබ්ජෙක්ට් එකට ඔයාට හම් වෙන C එකක් ඔයාගේ GPA එකකින් අඩු වෙනවා. ඒ නිසා පරිස්සමෙන් වැඩ කරන්න. මම සබ්ජෙක්ට් රිපීට් වෙන එක ගැනයි ෆස්ට් ක්ලාස් එකක් ගන්න එක ගැනයි එපිසෝඩ් එකක් වෙනම කරන්නම්. ඒ ගැන ටිකක් වැඩියෙන් කතා කරන්න ඕනේ. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න ආශාවෙන් ඉන්න කෙනෙක්ට, එහෙම නැත්නම් ලෙක්චර් කෙනෙක් වෙන්න, යුනිවර්සිටි ඇකඩමික් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඔයාට තමයි මේ ඔයාගේ මතුවුණ ගැටලු වලට උත්තර ටික අරගෙන ආවේ. ඉතින් මම කියන්නේ ඉස්සෙල්ලම යුනිවර්සිටි එකට ගිහිල්ලා යුනිවර්සිටි යන්න ට්‍රයි කරන්න. යුනිවර්සිටි එකට ගියාට පස්සේ හරියට වැඩ ටික කරන්න. ඊළඟට ෆස්ට් ක්ලාස් එකකටම ටාගට් කරන්න. සෙකන්ඩ් අප් එකකුත් ප්‍රශ්නයක් නැහැ. නමුත් ෆස්ට් ක්ලාස් එකකටම ටාගට් කරන්න. සමහර වෙලාවලට ෆස්ට් ක්ලාසස් ගොඩක් තියෙනවා සමහර ඩිග්‍රීස් වල. ලෙක්චර් කෙනෙක් වෙන්න කොහොමද වැඩ කරන්න ඕනේ කියන එක ගැන මම පැහැදිලිවම කියලා දීලා තියෙනවා කලින් වීඩියෝ එකේදී. ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්නේ මෙහෙමයි කියන වීඩියෝ එකේදී. ඒකෙදි වැඩිපුරම මම කියලා දීලා තියෙන්නේ ලෙක්චර් කෙනෙක් වෙන්නේ කොහොමද කියන කාරණය ගැන. ඉතින් ඔයාගේ කැරියර් එක ඔයා පරිස්සමෙන් හදා ගන්න ඕනේ. ඒකට ඔයාට පියවරෙන් පියවර ඉස්සරහට යන්න වෙනවා. ඒ නිසා ඉවසීමෙන් කැපවීමෙන් වැඩ ටික කරගන්න කියලා තමයි මම කියන්නේ.